සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න හදන්නේ රති කෙලියට ලොල් වෙලා පිරිමින් මරන්න ගිය බෝසත් රජකුමරා ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ ඔබලා අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ විසෝවරුන්ට කාලයක් යනකම්ම උතෙක් ඉපදුනේ නැහැ. මේ ගැන කම්පාවෙන් හිටිය රජතුමා ඊටම සතුටටපත් වුණා. අගබිසෝගේ කුසේ දරුවේ පිළිසිඳ ගත්තු එකට මාස 10ක් ගියාට පස්සේ මෙලොව එළිය දකින මේ පුත් කුමාරයා තමයි අපේ බෝසතාණන් වහන්සේ. කුමාරයාට නම තබනවා අසනග කුමාරයා කියලා. මේ කුමාරයා උපන්නාම නාවල කරලා කිරිමවකගේ අතට දුන්නාම කුමාරයා නවත්තන්නේ නැතුව අඬනවා. ඒ කිරිමවගෙන් තව කිරිමවකට දුන්නාම ඒත් අඬනවා. මේ විදිහට කිරිමවවරුන්ගෙන් අතින් අතට කුමාරයා ගියත් අඬන එක නවත්තන්නේ නැති නිසා රාජපුරුෂයෙක් අතට කුමාරයාව ලබා දෙනවා. එතකොට කුමාරයා අඬන එක නවත්තනවා. ඉතින් ඊට පස්සේ ඉඳන් කුමාරයාගේ සියලුම කටයුතු කරන්නේ පිරිම විතරමයි. කොයි අම්ම අවස්ථාවක හරි ගෑනු කෙනෙක් කුමාරයා ගාවට ආවොත් කුමාරයා අඬන්න පටන් ගන්නවා. කුමාරයාට කිරි පෙව්වා කියලා කියන්නේ කිරිමව්වරු තමන්ගේ කිරි තැටියකට දැම්මට පස්සේ ඒ තැටියේ ආධාරයෙන්. එහෙම නැත්නම් කුමාරයාගේ අම්මා තිරයකින් ආවරණය වෙලා ඉද්දි තනපුඩු විතරක් කුමාරයාගේ මුවට දීලා කිරි පොවනවා. මේ විදිහට හැදුණු වැඩුණු කුමාරයා තරුණ වියට ආපුවාම ඉස්ත්‍රීන් සම්බන්ධව ලොකුවට ඇල්මක් තිබුණේ නැහැ. කුමාරයා වෙනුවෙන් වෙනම මාලිගාවක් ඉදිකරවපු පියරජතුමා ඒ මාලිගාව කුමාරයාගේ වාසයට වෙන් කරනවා. කොහොම නමුත් මේ රාජ්‍යයේ මීළඟ රජතුමා වෙන්න ඉන්න තමන්ගේ පුතා රජ වුණාම ඉස්ත්‍රීන් සමග පංචකාම සම්පත්තිය අනුභව කළ යුතු උනත් තමන්ගේ පුතා ඉස්ත්‍රීන්ව පිළිකුල් කරන නිසා රාජ්‍ය කරන්නේ කොහොමද කියලා රජතුමා නිතරම කල්පනා කරනවා. එක දවසක් රජතුමාව බැහැ දකින සින්දු කියන දක්ෂ තරුණියක් කුමාරයාගේ ඉස්ත්‍රීන්ට තියෙන පිළිකුල බැහැර කරන්නම් කියලා ඒකට උපායක් යොදනවා. උපාය තමයි ඒ තරුණිය කුමාරයා සිටින මාලිගාව ආසන්නයේ ඉඳන් වීණාවක් වාදනය කරනවා. ඒ වීණා වාදනය මුල්ම දවසේ කුමාරයා අහගෙන ඉන්නවා. දෙවනි දවසේ තවත් ආසන්නයට ඇවිල්ලා මේ තරුණිය වීණාව වාදනය කරනවා. මේ වීණා වාදනයට රසවැටෙන කුමාරයා අනකරනවා. ඒ වීණා වාදනය කරන තැනත්තාව මාලිගාවට අරගෙන ඇවිල්ලා මාලිගාවේ ඉඳන් මේ වීණාව වාදනය කරවන්න කියලා. ඉතින් මාලිගාවට ආපු ඒ තරුණියගේ වීණා වාදනයට රසවැටෙන කුමාරයා අවසානයේදී ඇයගෙන ලොල් වෙලා ලෝකාස්වාද රතියේ යෙදিলা අතිශයින්ම සතුටටපත් වෙනවා. ඊට පස්සේ කුමාරයා හිතනවා මේ විදියට තමන්ට ලැබුණු සුවය අනික් ක්‍රිමින්ට අත් වෙන දෙන්න බෑ කියලා. එහෙම හිතපු කුමාරයා කඩුවක් අරගෙන වීතියට බහැලා තමන්ට හමු වෙන හැම පිරිමියෙක්ම කඩු ගන්න පටන් ගන්නවා. පස්සේ මේ ගැන රජතුමාට ආරංචි වෙලා රජතුමා කරන්නේ සේනාව යවලා කුමාරයා අල්ලගන්න ඇවිල්ලා කුමාරයාවයි අර තරුණියමයි නගරයෙන් පිටුවහල් කරනවා. යන්න එන්න තැනක් නැති වුණු මේ යුවළ හිමාල වනයේට ගිහිල්ලා ගංගාවක් අසල ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. හැමදාම වනයේට යන බෝසත් කුමාරයා පළවැල අරගෙන ඇවිල්ලා අර තරුණියට දෙනවා. පස්සේ ඒවා සකස් කරගෙන දෙන්න අනුභව කරනවා. දවසක් දා මේ පැලේ දුම් දකින ආකාශයෙන් ගමන් කරන තාපසේ බෝසත් කුමාරයා පළවැල නෙලන්නට කැලේට ගිය වෙලාවේ පැලට එනවා. අර තරුණිය තාපසයාට පළවැලෙන් සංග්‍රහ කළා. අවසානයේදී කොමෙන් කුමාරි තාපසයාගෙන සිතක් පහළ වෙලා මේ තාපසයයි තරුණියයි ලෝකස්වාද රතිය යෙදෙනවා. මේ වෙලාවේ බෝසත් කුමාරයා එන බව දැක්ක තාපසයා අහසින් යන්න උත්සාහ කළා. ඒ වෙද්දි තාපසයාගේ ධ්‍යාන පිරිහිලා තිබුණ නිසා තාපසයා ගඟට වැටෙනවා. බෝසත් කුමාරයාත් මේ වෙද්දි මේ තාපසයාව මරන්න කඩුවත් අරගෙන පස්සෙන් දුවගෙන එනවා. ඒත් 이르දි බල පිරිහිලා තාපසයාට උන දේ දැක්කාම බෝසත් කුමාරයා තාපසයාට මෙහෙම කියනවා. ඉස්ත්‍රීන් පිළිබඳව සිත් නිසා ධ්‍යාන පිරිහෙනවා. ඉස්ත්‍රිය සියල්ල දවන ලව්ගින්නක් හා සමානයි. ඉස්ත්‍රීන් සමග කරන කතාව නිෂ්ඵලයි ආදී වශයෙන් තාපසයාට මේ බෝසත් කුමාරයා කියනවා. මේ කරුණ අහගෙන ඉන්න තාපසයා නැවත වරක් ධ්‍යාන උපදවාගෙන අහසින් තමන් හිටිය අසපුවට පිටත් වෙනවා. මේ ධර්මතාවයේ සීකරපු බෝසත් කුමාරයා ධ්‍යාන උපදවාගෙන අර තරුණියත් අරගෙන අහසින් මාර්ගයක් ගාවට ගිහිල්ලා කැමති තැනකට යන්න කියලා තරුණියව අත්හැරලා තව දුරටත් භාවනා කළා. පංච අවිඥා ආදී උපදවාගෙන මිය පරලෝ යනවා. ඉස්ත්‍රියක් ගැන සිතමින් හිටිය භික්ෂුන් වහන්සේ නමක් මූලික කරගෙන තමා බුදුරජාණන් වහන්සේ මේ ඉපැරණි ජාතක කතාව දේශනා කරන්නේ. 550 ජාතක පොත් වහන්සේ තුල තිබෙන
දෙසිය හැට දෙවැනි ජාතක කතාවන චුල්ල පලෝබන ජාතකය තම මේ කතාව තියෙන්නේ. ඉතින් රති කෙලියට වැඩියෙන් ලොල් වෙන අය වගේම රති කෙලිය නිසා විවිධ හානි කරගන්න අයත් ඉස්රින් ගැන අධිකව ලොල් වෙන අයත් මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශයක් ගත්තොත් හොඳයි. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණු නොබන්නත් අමතක කරන්න එපා. අදට එහෙනම් අපි සමුගන්නම්. ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා.